හොඳයි. අද ඉල්ලීමකට අනුව සාරිපුත්ත සීහනාජ සූත්‍රය විස්තර කරන්න හිතාගෙන ඉන්නවා. සාවධානව අහමු කන්දෙන්. ශ්‍රද්ධාවත් පින්වත්නි, ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ඒ කාලේ සාරිපුත්ත රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. එක පැත්තක වාඩි වෙච්ච සාරිපුත්ත රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වෙන මෙහෙම කියනවා. ස්වාමීනි, මා විසින් සැවැත් නුවර පස්වසන ලද්දේය. ස්වාමීනි, මම දැන් ජනපද චාරිකාවේ යන්න කැමැත්තෙමි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් උත්තර දෙනවා, සාරිපුත්ත, දැන් යමකට කාලේ නම් ඒ ඔබ දන්නවා යනුව කරන්න කියලා. යන්න ඊට පස්සේ සාරිපුත්ත රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වටේට තුන් වතාවක් වැදගෙන ගිහිල්ලා පැදකුණු කරලා වන්දනාත් කරලා චාරිකාවේ වඩින්න ධර්ම දේශනා කරමින් ගමන් ගමන් ගානේ වඩින්න පිටත් වෙනවා. මෙන්න මෙහෙම බුදුහාමුදුරු ඉස්සරහින් පිටත්ව ගියාට පස්සේ පුංචි වෙලාවකින් එක්තරා තවත් භික්ෂුන් වහන්සේ නමක් බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, මේ සාරිපුත්ත තෙරුන් වහන්සේ මට බැනලා මාව මගෙන් සමාව ගන්න නැතුව ඔන්න චාරිකාවේ වඩිනවා. ඒ බැනපු එක හරිගස්ස ගන්න නැතුව එයා චාරිකාවේ වඩිනවා කියලා ඔන්නම ප්‍රකාශයක් කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුව එතන හිටපු තවත් ස්වාමීන් වහන්සේ ළමකට කතා කරලා කියනවා, මේ භික්ෂුව ගිහිල්ලා සාරිපුත්තව නවත්තලා එයාට කියන්න ශාස්ත්‍රීන් වහන්සේ ඔබට බෝ කැදවනවා කියලා, එයාව කැදවන්නයි කියලා මෙතනට. ඉතින් තව එක්කෙනෙක් ගුණාසේව කැදවන් එන්න යනවා. ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන්න ශාස්ත්‍රීන් වහන්සේ ඔයාට එන්නේ කියනවායි කියලා ආය මතක් කරනවා. ඒ අතරතුර ඔය කතාව දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියනවා, මේ යතුරු අරගෙන විහාරයක් ගානේ ගිහිල්ලා ඉන්න හාමුදුරුවරුන්ට ආරාධනා කළා කියලා. ඇවැත්නි, අද සාරිපුත්ත තෙරුන්ගේ සිංහනාදයක් අහන්න පුළුවන්, හැමෝම එන්න අතන ඉස ධර්ම සභාව මණ්ඩපේ වෙන්නයි කියලා ආරාධනා කරනවා. ඉතින් අපි ඔබට මතක් කරලා තියෙනවා, සාමාන්‍ය ඒ කාලේ ආරාම ව්‍යූහය තිබ්බයි කියලා සමහර විට බොහෝ දුරට ඇතුළත කාබර 1000ක විතර පහසුකම් තිබ්බ ප්‍රාසාදත්, ඒ වගේම ඒ ප්‍රාසාදයෙන් එපිට කුටි 250ක් විතර තිබ්බ ස්වභාවයකුත් තමයි සාමාන්‍යයෙන් ආරාමයක තිබ්බේ කාලේ. ඉතින් මේ කුටියක් ගානේ දෙන යතුරු තුස්සන් ගිහිල්ලා දොර අරගෙන හරි ගිහිලා කට්ටියට හැමෝටම ආරාධනා කරන්න වෙන්නේ නැති කොහොම හරි තියනවා යතුරු අරන් ගිහිල්ලා විහාරයක් ගානේ කියන්නේ කුටියක් ගානේ ආරාධනා කළා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු ඉස්සරහට සාරිපුත්ත රහතන් වහන්සේ ඇවිල්ලා ආවට පස්සේ බුදුහාමුදුරුව කියනවා, සාරිපුත්ත, මෙන්න මෙහෙම චෝදනාවක් ඔයාට විරුද්ධව තියෙනවා, මොකද මේකට කියන්නේ කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙන මුකුත් නොකිය මේ විදිහට උත්තර දෙනවා, ස්වාමීනි, යමෙකුට ඒකාන්තයෙන් කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නොසිටියා වන්නේද? ඒ භික්ෂුවට මෙහි එක්තරා තමන් සමග ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක්ට බැනවැදිලා තමාව ගන්නටුව මාන්නෙන් යාම කියන එක විද්‍යමාන වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීනි, යම්සේ මහ පොළොවේ පවිත්‍ර දේත් දානවා, අපවිත්‍ර දේත් දානවා, අසුචිත් දානවා, මුත්‍රා දානවා, කෙලත් දානවා, සරත් දානවා, ලේත් දානවා. හැබැයි එයින් මහ පොළොව පීඩාවට පත් වෙන්නෙත් නැහැ, ලැජ්ජා වෙන්නෙත් නැහැ, පිළිකුල් කරන්නෙත් නැහැ. ස්වාමීනි, එමෙන්ම මමත් මහත් වූ මහත් බවට ගිය අප්‍රමාණ වූ අවෛරී වූ හිංසා රහිත ඔලොව හා සමාන සිතින් යුක්තව වාසය කරනවා.
ස්වාමිනී යමෙකුට ඒකාන්තයෙන් කයි කය ගැන සිහි එළබ නොසිටියා වන්නේද? අන්න ඒ භික්ෂුව මෙහි තව කෙනෙක්ට බැනල සමාව ගන්නතු මාන්නේ දිමිලා ගියා කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි කයෙහි කය පිළිබඳ දකිමින් ඉන්න පුද්ගලයෙක්ට මේක සිද්ධ වෙනවා කියන කාරණා විද්‍යමාන වෙන්න බැහැ කියලා. මහා පොළොව විදියට මහා පොළොව වගේ හිත පවත්වන කෙනෙක්ට. ඉතින් මෙන්න මේ විදියට සාරිපුත්ත මහ රහතන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් උන්වහන්සේගේ හිත උන්වහන්සේ පවත්වන විදිය පවතින විදිය ගැන විස්තරයක් කරනවා. අපි ඉතුරු කාරණා ටික දැනගන්න කලින් බලමු කොහොමද අපි ඇත්තටම මේ විදියට සිහිය පවත්වන්නේ කියලා. ඉතින් මම මේකයි හැමදාම අත්‍යවශ්‍ය කාරණාව විතරක් කියන මොකද මේ සූත්‍ර වල නමින් අරගෙන විස්තර කරන්නේ ආවින් සිද්ධ වෙන්නේ නිකන් තවත් කතාවක් අහන් ඉන්න එක. ඒ කතාව ඇසෙ තියෙන කොහොමද ඒ බවට පත් වෙන්නේ කියන කාරණාව ඇත්තටම වැදගත් වෙන්නේ. ඒ කතාව නෙමෙයි. ඉතින් ඇත්තටම අපි අහයි හොයලා බලුවොත් දැන් කොහොමද කෙනෙක් මේ මහා පොළොව වගේ හිත පවත්තන්නේ? කොහොමද කයෙහි කය අනුව බලමින් වාසය කරන කෙනෙක් කයෙහි එළඹ සිටි සිහිය ඇත්තේ විදියට වාසය කරන්නේ? මුලින්ම බුදු කෙනෙක්ගේ පිහිට සරණ හොයාගෙන යන්නේ යම් කෙනෙක් බලා යම් කෙනෙක් මේ සංසාර දුකින් නිදහස් වෙන උමනාවක් තියෙනවා නම් එහෙමත් නැත්නම් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක්ට මේ එදිනදා ජීවිතය තුළ තියෙන වෙහෙසකර භාවය පීඩාකාරී භාව තේරෙනවා නම් එහෙනම් මෙහෙම කෙනෙක් මේ බුදු කෙනෙක්ගෙන් පිහිට හොයාගෙන යනවා. අන්න එහෙම කෙනාට බුදුන් වහන්සේ එයාගේ ජීවිතේ පැවැත්මේ යථාර්ථය ගැන දේශනා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම ක්‍රියා කරවන්නේ කින්තර යාන්ත්‍රණයක්. උදාහරණයක් වෙන මේ මෙවැනි ක්‍රියාකාරකම් කීපයක් හරහා මේකත් හදා බලන්න පුළුවන්. ඔබ දත් මදින්න ගිය වෙලාවක කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ කට ඇරලා පුළුවන් නම් තල්ල උඩ නිරීක්ෂණය කරන්න. ඒ තල්ල උඩ ලොකු අක්‍රාකාරව හිස් අවකාශයක් දිහා බලන් ඉද්දී ඔබේ මූණත් එක්කම ඔබට තේරේවි ඒක නිකම් මේ ඇට සැකිල්ලක ඇතුළේ තියෙන යුහෙමනේ යන්ත්‍රයක් නේ කියලා. අපිට මේ යන්ත්‍රයක් බව වහලා දාලා මමය සත්වයාය පුද්ගලයාය අහවලාය කියලා උඩින් දාගත්තු බොහොම ඝන සංඥාවක් තියෙනවා. බොහොම ඝන විදිහේ ඝන සංඥාවක් තියෙනවා. මෙන්න මේක බිඳ දමා ගැනීම බොහොම වැදගත්. ඒ විතරක් නෙමේ තව පුළුවන් ඒ වගේම ක්‍රියාකාරකමක් විදිහට තමන් දත් මදින වේලාවක තමන්ට තමගේ දිව උස්සලා සාමාන්‍ය වේලාවෙම මේ දිව යට කොටස නිරීක්ෂණය කරන්න. අනේ හරහා සමහරක් විට ඔබට මේ යාන්ත්‍රණික බව මේ යන්ත්‍රයක් වගේ දෙන යාන්ත්‍රණික බව වැටහෙන පටන් ගනීවි. මේක තමයි මෙන්න මේ කියන නොයෙකුත් ආකාර ක්‍රමවලට තමන්ට මේ තමන්ගේ ශරීරයේ තියෙන යාන්ත්‍රණික බව හොයාගන්න පුළුවන්. ඊළඟට ඒ විතරක් නෙමෙයි තමන්ට භාවිතා කරන්න පුළුවන් මේ තමන් එකපාර කාත් එක්ක හරි කතා කර කර හිටියනම් කියෝ කියෝ හිටියනම් තමන් එකපාර මේක නැවැත්තුවොත් තමන්ගේ කතා කර කර හිටපු වෙලාවේ තමන් ඒ යාන්ත්‍රණික බවත් එක කොච්චර ගහගෙන ගියාද නවත්තපු ගමන් ඒකක්වත් නැහැ. ඒ අර තිබ්බ වේගය අනාත්ම වේගයක් බව තමන්ට ඒ හරහා සමහරක් වෙලාවට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒකට ඒකත් විතරක් නෙමෙයි නිකන් ඉන වෙලාවක තමන්ට තමන්ගේ ඔළුවට අවධානය යොමු කරලා මේ ඉස්කබල ඇතුලේ තියෙන මොලේට මොලේ දිහා හිතින් බලන්න පුළුවන්. මේ හැම දැනීමක්ම ඇති වෙනවා මෙන්න මේ හරහා. මේ දැනීම් ඇතිවීම කියන මේ කාරණාවට අවධානය දීලා බලන්න පුළුවන්. වැඩි දෙයක් ඕනේ නැහැ. යම් කෙනෙක් සමාධි ප්‍රඥා දියුණු මනුස්සෙක්ට මේ දැනීම් දැනෙන මොලේ කියන සංඥාව මේ දැනීම් දැනෙන්නේ මේකට කියලා අදහසක් තියෙනවානේ. ඉතින් මේ හිස්කබල ඇතුලේ තියෙන මොලේ ගලවලා ඉතින් ඉවත් කරලා ඒ තව හිස් වෙච්ච හිස්කබල දිහා ඉතින් බලන් ඉන්න පුළුවන් නම් සමහර විට ඒ හරහා ශුන්‍යතාවයට පවහිතපත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැනීම් දැනෙන මගේ හිත දැනෙන තැන නැති වුණා කියන ආකල්පයත් ඒ වගේම ශරීරයේ තියෙන හිස් බවත් බොල් බවත් යාන්ත්‍රණික බවත් තේරීම හරහා එවන් පුංචි සරල ක්‍රියාකාරකමකින් පවා හිත ශුන්‍යතාවයට පත් කරගැනීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එහෙමයි.
නොයෙකුත් ආකාරයෙන් අපි විස්තර කළා අපිට හිත නිවනටපත් කර ගැනීම හැකියාවන් සම්බන්ධයෙන්. නැවත අවධානයට ලක් කරොත් මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන තැනැත්තා කයට එළඹි සිහිය ඇතුව වාසය කරන තැනැත්තා කියලා සාරිපුත් මහරහතන් වහන්සේ මතක් කරනවා නිතර. ඇත්තටම ඒක තමයි දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අපි එතනට අවසානයේම ඊට කලින් ධර්මානුකූලව විසඳ ගන්න තියෙන කාරණා ටික විසඳ ගමු. මොනවාද අපේ ජීවිතය කියන්නේ? යන්ත්‍රයක් නම් ක්‍රියා කරවන්නේ නැති යාන්ත්‍රණයක් නම් මේක ඇති වෙන සිතුවිලි, ආසාවල්, හේන්තියම්, භයවීම් තති ගැනීම සියල්ල ඒ රොබෝගේ ඒ වෙලාවේ ඇති වෙච්ච දත්තයක් විතරයි. ඒ දත්ත ඊළඟ මොහොතේ නැති වෙනවා. ඉතින් මේ අනුව බැලීමම සමහරක් වෙලාවට මේ ආදරය රාගය ජය ගන්නත් හේතුවක් වෙනවා. ඒ වගේම ද්වේෂය ජය ගන්නත් හේතුවක් වෙනවා. මේ දැන් තියෙන ස්වභාවය නෙමෙයි ඊළඟ ස්වභාවය. දැන් මේ රොබෝගේ යන්ත්‍රයේ හැටි. පස්සේ රොබෝ වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ රොබෝ නෙමෙයි ඊළඟ වෙලා ඉන්නේ. දැන් එතකොට මේ රොබෝට මම කියන හැඟීම ඇති වෙන්නේ. එයාට ඇති වෙන ඉන්පුට් එකක් පාසා. දත්තයක් පාසා. එයාගේ ජීවිතය කියන්නේම දැනීම් ප්‍රවාහයක්. එයා මමෙක් ලෝකයක් ජීවත් වීමක් අත්විඳින්නේ එයාට දැනෙන දැනීම් හරහාට ඇති වෙන ඉන්පුට් හරහා. මේ ආදානයන් හරහා දැනෙන දේ දැනෙන මම කියලා දෙපැත්ත බෙදාගැනීමේ අවිද්‍යාව බෙදාගැනීමේ මුලාව හරහා මෙයට ස්වාධීන ලෝකයක මම ජීවත් වෙනවා කියන හැඟීම ඇති වෙන පටන් ගන්න. හරිම සරලයි. එතන සංකල්ප කීපයයි කිව්වේ අපේ ජීවිතයේ දැනීම් ප්‍රවාහයක් කියලා කිව්වා. එතකොට දැනීමක් හරහා තමයි මේ පවතින බව ඇති වෙන්නේ කියලා කිව්වා. එතකොට යම් කිසි දැනීමක් යම් කිසි ඉන්පුට් එකක් මේ රොබෝට ආපෝ මේ යන්ත්‍රයට ආවට පස්සේ මේ යන්ත්‍රයේ විසින් දැනුණු දේ දැනුණු බව කියලා දෙපැත්තක් බෙදා ගන්න පුහුණු කරලා ඉන්නවා, පුරුදු කරලා තියෙනවා, ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා කියලා කිව්වා. ඉතින් මේක තමයි අවිද්‍යාව, මේක තමයි ව්‍යාන්ත්‍රණය, මේකෙන් තමයි පැවැත්මට දහගෙන යන්නේ. ඉතින් යම් කෙනෙක් මේ යාන්ත්‍රණය මේ ක්‍රියාකාරීත්වය මේක යාන්ත්‍රණයක් බව තේරුම් ගත්තොත් තමන් සත්‍ය වශයෙන්ම ඇත්ත වශයෙන් දැන් ලෝකික ඇත්ත වශයෙන් ඉන්න පුද්ගලෙක් නොව යාන්ත්‍රණයක් කියලා මේ යාන්ත්‍රණය බිහි වෙන මේ දැනීමක් පාසා තමා තුළමයි කියලා අන්න ඒ රොබෝ නවතින්න පටන් ගන්නවා. නේදාට අනිත් අයට වඩා වෙනස් පුද්ගලයෙක් වෙන්න පටන් ගන්නවා. අනේ නවතින්න යන ප්‍රතිපදාවේ ප්‍රධානම පළවෙනි මංගය තමයි මේ බාහිරට විහිදෙන අවධානය තමන්ගේ කය තුළට තියලා කය මේ හිත පුරුදු කිරීම. තත්පරය පාසා බාහිර අරමුණු කරා යන සිහිය තමන්ගේ ඇඟට ගොනු කර ගැනීම. ඒක අට්ටික සංඥාවෙන් ගොනු කරනවා වෙන්නත් පුළුවන්, නවසීවතකින් ගොනු කරනවා වෙන්නත් පුළුවන්, ධාතු මනසිකාරයෙන් ගොනු කරනවා වෙන්නත් පුළුවන්, දතිස්කුණු පේන් ගුණ කරනවා වෙන්නත් පුළුවන්, එවන්ස ඊරයාපත භාවනාවේ ඉරියව්වට ගුණ කරනවා වෙන්නත් පුළුවන්. මේ කුමන හෝ ආකාරයකට කයෙහි සාක්ෂිකාරක වාසය කිරීම, ඇගේ නිරීක්ෂකයෙක් වීම, ඇග දිහා හිතින් බලා සිටින්නෙක් වීම, රොබෝ තමන්ගේ යන්ත්‍රය දිහා බලන් ඉන්න පටන් ගන්නවා. ඇයි? වෙන එන දත්ත වෙහෙසක් පමණක් වෙන නිසා. මේ චතුරාර්ය සත්‍යයේ තේරුම් ගනිද්දී මේ යන්ත්‍රයේ මේ රොබෝ තේරුම් ගන්නවා මේ රොබෝගේ ක්‍රියාකාරීත්වය කියන්නේ මේ රොබෝ කායික වැඩක් කරන එක තුලත්, රොබෝ වාචික වැඩක් කරන එක තුලත්, රොබෝ මානසික වැඩක් කරන එක තුලත් එයාට ඉතුරු වෙන ඒකාන්ත සත්‍යතාවය දුකක් වෙහෙසක් පමණයි කියලා. උදාහරණයකට බලන්න, අපි කම්පියුටර් එකක් ඔන් කරලා මෙතන රොබෝ කෙනෙක් ඔන් කරලා එක යාර මෙකනිකලි කරන්න වැඩක් දෙනවා, එක යාර මොනා හරි කියවන්න දෙනවා Google Translate එකේ වගේ, එහෙම නැත්නම් මොනා හරි එකක් මේ කතා කරන්න හසලස්සනවා, එහෙම නැත්නම් මොනා හරි හරි ප්‍රොසෙස් කරන්න දෙනවා හිතලා. ඉන්නේ මේ ක්‍රියාකාරීත්වය තුළ මේ යන්ත්‍රයේ තුළ යන්ත්‍රයට සිද්ධ වෙන ගැඹුරුම ඇත්ත මොකද්ද කියලා අපි හොයන් ගියොත් යන්ත්‍රයට හවු වෙන ගැඹුරුම ඇත්ත තමයි එතන එයාට පීඩාවක් තියෙනවා කියන එක, මහන්සියක් තියෙනවා. කියන්නේ එයා වොන් වෙන්නත් උන, එයා රත් වෙනවා වැඩ කරනවා, එතන තියෙනවා එයාට මහන්සියක්. ඒකයි ඕවර් හීට් වෙන්නේ කම්පියුටර් එක. අන්න ඒ වගේමයි මේ සංස්කරණ තුළ මේ ක්‍රියාකාරකම් තුළ
දුකක් තියෙනවා කියන කාරණා මහන්සියක් තියෙනවා කියන කාරණා අපිට විද්‍යමාන වෙන්න පටන් ගන්නවා. ତୁර ඒක හැම ආශාවක් තුළම හැම සැප වේදනාවක් තුළම හැම වින්දනයක් තුළමත් ඒ විදියටම හැංගිලා තියෙනවා. පෞලිය අය එකතු වෙලා හොඳ හොටෙල් එකකින් කන්න ගියා කිව්වත් ඒ කන එක තුල ඒ කමියුනිටිමත් මොහොතකින් වෙහසක් වෙනවා. ගිහිල්ලා ආවට පස්සේ ඒ ගිය ගමන් මහන්සියත් වෙහසක් බවට පත් වෙනවා. ඉතින් ප්‍රඥාවන්තෙක් නම් මේ සංස්කාරයන්ගේ තියෙන දුක වෙහස කර භාවයේ පෙළෙන බව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. තමන් ඒ වෙහස කර භාවයෙන් මිදෙන්න කියලා නොයෙකුත් අරමුණු කරා යනවා. මේ හැම අරමුණකින් ඉතුරු වෙන්නේ වෙහස කර භාවයම විතරයි. ඉතින් මරණ කම්ම අපි ඒ තනිකම වෙහ කාන්සිය හැමදාම වෙහස කර භාවයෙන් මිදෙන්න නොයෙකුත් දේ කරාට වෙහස කර භාවය තමන් තුළ ඉතුරු වෙනවා. එතකොට ඒක නිදහස් වෙන්න පුළුවන් ක්‍රමවේද තියෙන්නේ ඊට අවදිමත් වීම විතරයි. මේක තේරුම් ගත්තු කෙනා සංස්කාරයෝ දුකක් විදිහටම දැකලා ඉතේ පුංචි චලනයක් පුංචි හඳුනා ගැනීමක් කියන්නේම මහන්සියක් පමණයි කියලා තේරුම් අරගෙන නැවත නැවතත් තම අතුලටම අවධානය යොමු කරනවා. සරලව පටන් ගන්නවා තමන්ගියකින්. සාරිපුත මහරහතන් වහන්සේ චර ප්‍රඥාවෙන් හද තැම්පත් වෙලත් ආයතින් වේදනනු පසනා චිත්තනු පසනා කියාගෙන ගියේ නැහැ. හරිම සරලව හරිම නිහතමානීව උන්වහන්සේ නම් වඩන්නේ කායනු පසනාව කියලා. ඇගට සිහිය පවත්වන්න කියලා කියනවා. ඇගදිහා හිතින් බලන් ඉන්න කෙනෙක්ට මෙහෙම නම් දෙයක් සිද්ධ වෙන විදියක් නෑ කියලයි උන්වහන්සේ කියන්නේ. එතකොට ධාතු මනසිකාරයෙන් බලනවා නම් එයා ධාතු මනසිකාරය වඩනවා. මගේ කොණ්ඩේ අංශේත පොළවේ තියෙන මේ කොසක තියෙන කෙසුත් කෙදිත් තෙලෙසේමයි, ඒකත් අද ගති, මේකත් පොළව, මේකත් අද ගතිය. මගේ දත් යම්සේද මේ තිරුවන්න ගලුත් තෙලෙසේමයි, ඒකත් අද ගති, මේකත් අද ගති. එන මේ විදියට හරි මෙයා මෙවට සමකරමින් හිත පුහුණු කරනවා. සෑම තත්පරයකම ආය ආයෙත් අයාව ධනය ගන්නවා මේ මොහොතට. එක තත්පරයක්වත් අතීතර යන්න දෙන්නෙත් නැතුව, එක තත්පරයක්වත් අනාගතර යන්න දෙන්නෙත් නැතුව. එයා ඇග දිහා හිතින් බලන් ඉද්දි, තමන්ගේ ඇට සැකීල දිහා බලන් ඉද්දි, එක්කෝ එයාගේ යාන්ත්‍රණය දිහා බලන් ඉද්දි, මෙයාගේ අතපය දිගහැරෙන හැකියන විදිය දිහා බලන් ඉද්දි, මේක මමය අහවලාය කියලා අරගෙන ඒ ඔස්සේ තියෙන මමය අහවලාය කියලා ගත්තු තැනම මගේ රස්සාව, මම කරන දේ, මගේ වටපිටාව, මගේ හතුරා, මගේ මිතුරා ආදි සියල්ලම පැනවෙන පටන් ගන්නවා. පඤ්ඤා සියල්ලගේම ආරම්භය. ඒ වගේම එයා මම කියන එක යාන්ත්‍රණයක් විදිහට දකින්න පටන් ගත්ත තැන අනිත් මඤ්ඤණා සියල්ලගේම නැතිවී යාමත් ආරම්භ වෙනවා. නොපැනවී යාමත්. එයා නැවත ඇගටම අවධානය තියද්දී එයා හිත ගැනවත් මෙතන කියලත් නැහැ උන්වහන්සේ. බොහොම සරලව යම් කෙනෙක් ඉතින් ඇග නිරීක්ෂණය කරනවා නම් අන්න එහෙම කෙනෙක් මාන්න නිසා බැනලා සමාව ගන්නතුව ගියා කියන කාරණාවක් විද්‍යමාන වෙන්නේ නැහැ කියලා බොහොම අහිංසකව කියනවා. ඉතින් මම මගේ හිත පොළොව වගේ පවත්තන්නේ කියනවා. පොළොවට හොඳ දේ දානවා, නරක දේ දානවා, අසුචි දානවා, මල මුත්‍රාක් දානවා, ලේ සරවක් දානවා. පොළොව ඒ වයින් පීඩාවට පත් වෙන්නේ නැහැ, පිළිකුල් කරන්නේ නැහැ. මම මගේ හිතත් පවත්තන්නේ විදිහට කියනවා. මේ නිරීක්ෂකෙක් වීම වැඩ පිළිවෙල කරන්න පටන් ගත්තට පස්සේ බලා සිටීම සංස්කාරයන්ගේ වෙහෙසකර භාවය දැකලා මේක නිරීක්ෂකෙක් වෙන්න සිතුවිල්ල නිරීක්ෂකෙක් වෙන පටන් ගත්තට පස්සේ තමන්ට තේරෙනවා මේක කොච්චර ඇත්තද කියලා. තමන්ටත් ඒ වගේම හිත පහ පොළොව වගේ පවත්වන්න පුළුවන් වෙනවා. ඒ වගේම අය කියනවා ස්වාමීනි යම්සේ මේ වතුරේ පවිත්‍ර දේ දානවා, පවිත්‍ර දේ දානවා, අසුචිත් හෝදනවා, මුත්‍රාත් හෝදනවා, කෙලත් හෝදනවා, ලේත් හෝදනවා, එයින් ජලයේ පීඩාවට පත් වෙන්නෙත් නැහැ, ලැජ්ජ වෙන්නෙත් නැහැ, පිළිකුල් කරන්නෙත් නැහැ. ස්වාමීනි මේ මමත් මහත් වූ මහත් බවට ගිය අප්‍රමාණෝ අවෛරී ඉන්සා රහිත ජලය හා සමාන සිතින් යුක්තව වාසය කරනවා කියලා. වතුර යම්සේද හොඳ නරක හැමදේම සමානව බාරගන්නේ. ඒ වගේ මගේ හිතක් තියෙන්නේ වතුර වගේ කියලා. සැපක් දැනුණත් ඒකෙත් බලා සිටින්නේ නිරීක්ෂකයෙක්. දුකක් දැනුණත් ඒකෙත් නිරීක්ෂකයෙක්. දැන් භාවනාව හොඳයි කිව්වත් ඒත් නිරීක්ෂකයෙක්. හරි නැහැ කිව්වත් ඒත් ආහෙමද බලා සිටින්නේ. සම්පූර්ණයෙන්ම මෙතන මේ තප්පරේ නිරීක්ෂකයෙක් වෙලා සම්පූර්ණයෙන්ම ඔෆ් වෙලා ගිහලා නිවිලා. ඊළඟට
යම්සේද ගින්නට පවිත්‍ර දෙයක් දානවා පවිත්‍ර දෙයක් දානවා කියලා සොටු අසුචි දානවා මේ ගින්න මේ හැමදේම දවනෝ එක විදියටම මේන් ගින්න පීඩාවට පත් වෙන්නේත් නැ ලැජ්ජාවට පත් වෙන්නේත් නැ ඒ වගේම පිළිකුල් කරන්නේත් නැ එමෙන්ම මේ මහත් වූ අප්‍රමාණ වූ ඉන්සා රහිත ගින්දර හා සමාන හිතකින් යුක්තව මං වාසය කරනවා ඒ විතරක් නෙමෙයි ස්වාමීනි යම්සේ මේ වාතයේ පවිත්‍ර දෙයක් දානවා පවිත්‍ර දෙයක් දානවා ඒ වාතයේ අසුචි ගදත් හමනවා මුත්‍රා ගදත් හමනවා එලත් හමාගෙන ඉන්නවා සරවත් හමාගෙන ඉන්නවා ලේත් හමනවා එයින් වාතයේ පීඩාවට පත් වෙන්නේ නැහැ ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ පිළිකුල් කරන්නේ නැහැ ස්වාමීන් ඒ වගේ මම මහත් වූ අප්‍රමාණ වූ අවෛරි හිංසා රහිත වාතය හා සමානව සිතකින් වාසය කරනවා කියන්නේ මේ ධාතු වනිසිකාරී ඕකනේ උගන්වන්නේ මේ ඇගේ ඇතුලේ තියෙන වාතය යම්සේද එළිය තියෙන වාතය තෙලෙසේ ඒ දෙකම වාතයක් උගර මේකත් යාන්ත්‍රණයක් මේක තියෙන මේ මගේ රෝබෝකයාගේ තියෙන කොටස් ටිකත් එකයි එළිය තියෙන කොටසුත් එකයි කියලා මේ අභ්‍යන්තර බාහිර කියන ભેදය මෙයා කඩා ගන්නවා ඊළඟට ආයෙ කියනවා ස්වාමීනි යම්සේ කබලක් අතේ ඇති දරුවෙක් රෙදි කෑල්ලක් ඇදගෙන සැඩුල් කුලේ දරුවෙක් හරි දැරියක් හරි උඩා ගමකට හරි මහා ගමකට හරි ගිහිල්ල බොහොම යටහත් සිතින් රහත් සිත ඇති කරගෙන දෙන්නේ කාගෙන් හරි හිගමනක් බලාගෙන අන්න ඒ වගේ මමත් ජීවත් වෙන්නේ බොහොම යටහත් සිතින් බොහොම පහත් සිතින් මින් පාත් පින් සංගේ ඉදිරියට යන්නේ කියලා මම මගේ හිත මේ සැඩොල් දරුවෙක් වගේ පවත්වනවා කියලා ඊළඟට ආයේ කියන අපි හැමෝම දන්න උපමාව ස්වාමිනී මේ යම්සේ අන්දෙක කැරිලා ගිය ඊකරු ගොනික් වීදියෙන් වීදියක හන්දියෙන් හන්දියක් ගාන ඇවිදිනවාද පයින් හරිය අං මේ අං වලින් හරි කැඩිච්ච අං වලින් හරි කාටවත් හිංසාවක් කරන්නේ නැද්ද අන්න ඒ වගේ මමත් මහත් වූ අප්‍රමාණ වූ අවෛරියෝ හිංසා රහිතෝ ඉතක් පතුරුමින් වාසය කරනවායි කියනවා අං කැඩිච්ච ගොනික් වගේ ඒ වගේම අවසානයේ විස්තර කරනවා ස්වාමිනී යම්සේ සැරසෙන ලස්සන්ට සැරසෙන තරුණ දරුවෙක් හරි දැරිවියක් හරි ස්නානය කරලා ලෑස්ති වුණාට පස්සේ බෙල්ලේ මිනිස්කුණක් හරි බලුකුණක් හරි එල්ලා ගැනීමෙන් පීඩාවට පත් වෙනවද ලැජ්ජ වෙනවද පිළිකුල් කරනවද එමෙන්න ස්වාමීනි මම මේ කය පිළිකුල් කරනවායි කියනවා මේ කයින්ද මම මින්තරම පීඩාවට පත් වෙනවා යමෙකුට මේ ඒකාන්තයෙන්ම කයෙහි කය ගැන සිහිය ලැබ නොසිටියා හරියට මේ කයෙහි කය අනුව බලමින් හිටියේ නැද්ද අන්න ඒ කෙනාට නම් මාන්නේ හේතු කරගෙන ඒ බැනලා සමවනුගෙන යාමක් තියෙන්න පුළුවන් කියනවා හැබැයි මේ කයේ යාන්ත්‍රණික බව යථාර්ථය දන්න මට නිතර බලමින් වාසය කරන මට එහෙම පැවැත්මක් ඒ විදියට අසුවියාමක් විද්‍යමාන වෙන්නේ නැහැ කියලා. තවදුරටත් ස්වාමිනි යම්සේ පුරුෂේ කුඩා සිදුරු ඇති මහා සිදුරු ඇති උඩිනුත් වැගිරෙන වටිනුත් වැගිරෙන මේද තෙල් තලියක් යම්සේ පරිහරණය කරයිද ස්වාමිනි එමෙන්න මම කුඩා සිදුරු ඇති මහා සිදුරු ඇති උඩින් වැගිරෙන වටින් වැගිරෙන මේ කය පරිහරණය කරනවා කියනවා. මුකෝ තෙල් කුට්ටියක් බටර් කුට්ටියක් යම් කෙනෙක් උඩිමුත් වැගිරෙන පැත්තෙන් බේරෙන මොකක් හරිඳ පරිහරණය කරනවා බොහොම ඉතින් අතේ ගා ගන්න තක් පිරියාවෙන් තෙමුල් ගෑවිලා හැම තැනම නික හත් පුලේ ගා ගන්නවා මෙන්න මේ කෙනෙක් මේක මේ විදිහේ තෙල් කුට්ටියක් අත ගන්න යම්සේද අන්න ඒ වගේම ස්වාමීනි මම මේ කුඩා සිද්දුරු ඇති මහා සිද්දුරු ඇති උඩින් වැගිරෙන වටින් වැකිරෙන මේ කය පරිහරණය කරනවා කියන්නේ මේ කයෙහි කය පිළිබඳ සිහිය එළඹ නොසිටියා වන්නේද මේ විදියට මම මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්න නැතුව හිටියානම් ඔන මම අරයාගේ සමාව නොගෙන ගියා කියන එකක් විද්‍යමාන වෙන්න පුළුවන් කියන්නේ ඉතින් ඕක ඔහොම අහන් ඉද්දි චෝදනාව කරපු භික්ෂුන් වහන්සේ වාඩි වෙලා තිබු තනියෙන් අත්ගාල නැගිටලා සිවුරත් හරියට පොරවගෙන භාග්‍යතුන් වහන්සේගේ දෙපා මුල ඉසබිම තිය වැද වැටිලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා ස්වාමීනි මම මෝඩෙක් වගේ මුලා වෙච්ච කෙනෙක් වගේ අකුසලයට අහු වෙලා මං වරදට පත් වුණා මම සාරිපුත්‍ර තෙරුන්ට අසත්‍ය වූ හිස් වූ බොරුවෙන් දොස් නැගුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැවත මට සංවර වීම පිණිස මගේ වරද
වරදක් ලෙස පිළිගන්නාසේකවා කියලා සමාව ඉල්ලනවා. ඉතින් බලන්න බුද්ධ කාලේ පවා අර සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පවා එකක් බොරුවට චෝදනා කරලා උසන්න හදුව මිනිස්සු ඉඳලා සියලා සංඝය ඇතුළේම පවා එහෙම අද ඊයේ කියලා වෙනසක් නැහැ. මතෙන්ම කෙලෙස් සහිත මිනිස්සු ඉන්නවා. කෙලෙස් සහිතයි තමයි අරහත්වයටපත් වෙනකම් මේ කෙලෙස් අතිශයින් වැඩි සමහර සංසාර පුරුදුත් එක්ක ගහගෙන යන එහෙම පිරිසුද්ධි. ඊළඟට ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ආයේ විස්තර කරනවා භික්ෂුව ඔබ මෝඩයෙක් වගේ මුලා වෙච්ච මිනිහෙක් වගේ අකුසලට යට වෙලා වරදටපත් වුණා. ඔබ බොරුවෙන් සාරිපුත්‍රයන්ට දොස් නැගුවා. හැබැයි ඔබ වරද වශයෙන් පිළි අරගෙන ධර්මයේ ධර්ම වශයෙන් පිළි අරගෙන නැවත සංවර වෙන්න හිතනවාද? මේක මේ ආර්ය විනයේ දියුණුවක්මයි කියලා ඒක පිළි අරගෙන ඒ වෙලාවේ බුදුහාමුදුරෝ සාරිපුත්‍ර තෙරුන් වහන්සේට කතා කරලා කියනවා, සාරිපුත්‍ර මේ මොහුගේ හිස සත්කඩකට පැලෙන්න කලින් මේ මිනිහට ප්‍රමා කරවයි කියලා සාරිපුත රහතන් වහන්සේට කියනවා. ඊට පස්සේ සාරිපුත මහ රහතන් වහන්සේ ස්වාමීනි, ඉතින් මේ භික්ෂුන් වහන්සේ මගෙන් සමාව ඉල්ලනවා නම් මම උන්වහන්සේට සමාව වෙමි කියලා කියනවා. ඉතින් එතනින් සූත්‍ර දේශනාව ඉවරයි. ඔක තමයි කතාව. ඉතින් ඔච්චර දිග කතාවක් තිබ්බට ඔකේ වැදගත්ම කාරණාව තියෙන්නේ මේ මොහොතේ කයට සිහිය පවත්වමින් වාසය කරන්න කියලා. ඒකයි මම වැඩි කතා නොකිය අවශ්‍ය කාරණාව විතරක් කියන්නේ. මේ මොහොත සංස්කාරයෙන් දුක දකින්න, කයට අවදිමත් වෙන්න, සිතුවිලි වලට අවදිමත් වෙන්න. එහෙම අවදිමත් වෙද්දි තමන් ඉබේම මහ පොළොව වගේ, ජලය වගේ, ගින්න වගේ, වාතය වගේ හිත පවත්වාවි. ඒකට හොඳත් එකයි නරකත් එකයි. ඉතින් ඒ ගුණාංග තමන් තුළම වඩා ගන්න පුළුවන් තමන් හරියට පුහුණු සිද්ධ කරන් ගියොත්. ඒ අනුව හික්මිලා මේ ජීවිතේම ඉහළ මාර්ගඵල වලින් සැනසෙන්න හැම දිනාටම වාසනාව ධෛර්යය ලැබේවා කියලා ආශිංසනය කරන. ඒ වගේම යම් තාක් දෙවි කෙනෙක් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන ඉන්නවනේ, එහෙම කෙනාටම මේ පින් අනුමෝදන් වේවා. උන්ගේ ජීවිත සපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා. ඔබ අප හැම දිනාටම නිවන් සුවපත් වේවා. සාදු සාදු සාදු.